guys. ඉතින් ගොඩාක් දෙනෙක් request කරපු video එකක් සම්බන්ධව තමයි ඔයාලත් එක්ක අද මම කතා කරන්න හදන්නේ. ඉතින් මම මීට කලින් කරපු Hong Kong වල domestic helper jobs ගැන video එක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් මම description box එකේ link එක දාන්නම් ඔයාලට එතනින් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. හරි අපි එහෙනම් අද video එකේ කතාවට එමු. Hong Kong වලට visit visa එකක් apply කරන්නේ කොහොමද? ඉතින් මේ ප්‍රශ්නේ මගෙන් ගොඩාක් දෙනෙක් අහලා තිබ්බා. ඉතින් මම හිතුවා පොඩි video එකක් කරලා දැනුවත් කරන එක හොඳයි කියලා. ඉතින් තව දෙයක් කියන්න ඕන. ඉතින් මීට මාස දෙකකට කලින් මගේ අම්මි ලංකාවෙන් නම් ඇවිල්ලා තිබ්බා මාව visit කරන්න Hong Kong වලට. ඉතින් එයාට visit visa එක apply කරේ මම Hong Kong ඉඳන්. ඉතින් Hong Kong ඉන්න කාට හරි තමන්ගේ ලංකාවෙ ඉන්න cousin කෙනෙක්ව එහෙමත් නැත්නම් යාළුවෙක්ව Hong Kong වලට visit visa එකට ගෙන්න ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මම හිතනවා මේ video එක එයාලට useful වෙයි කියලා. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි එහෙනම් අපි ඉස්සර වෙලාම බලමු Hong Kong වලට visit visa එකක් apply කරන්න අපිට අවශ්‍ය වෙන documents මොනවද කියලා. ඉතින් ඉස්සරලාම පළවෙනියටම අපිට valid passport එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ දෙවෙනියට visit visa application form එක. ඉතින් visit visa application form set එක ඔයාලට Google එකෙන් download කරගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනියට මෑතකදී ගත්ත ඔයාලගේ passport size එකේ photo එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ හතරවෙනියට proof of transportation arrangement. ඊට පස්සේ පස්වෙනියට proof of accommodation. ඊට පස්සේ හයවෙනි එකට financial standing documents. ඊට පස්සේ last හත්වෙනි එකට supporting document වගේකුත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කියන මූලික දේවල් හත තමයි අවශ්‍ය වෙන්නේ අපිට visit visa එකක් apply කරන්න Hong Kong වලට. ඉතින් මම දැන් කියපු එක පැහැදිලි නැත්නම් මම එකින් එකට පැහැදිලි කරලා දෙන්නම් මම කියපු දේවල් ගැන. ඉතින් අපි ඉස්සලාම බලමු valid passport එකක්. ඉතින් valid passport එකක් කියන්නේ මොකද්ද කියලා ඔයාලා කවුරුත් දන්නවා කියලා මම හිතනවා. valid passport එකක් කියන්නේ expire වෙලා නැති, කල්ලිකුත් වෙලා නැති passport එකක් තිබීම අත්‍යවශ්‍යයි ඔයාලා තවත් රටකට visa එකක් apply කරද්දි. ඊට පස්සේ දෙවෙනි එක ඇප්ලිකේෂන් ෆෝම් සෙට් එක. ඉතින් ඔයාලා කොහේ හරි රටකට apply කරන්න visit visa එකක් apply කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ රටේ ඒ අදාළ visa category එකට අදාළ document set එකක් ඔයාලා fill කරන්න ඕන. ඒ කියන්නේ application එක. ඉතින් ඒ වගේම Hong Kong වලටත් visit visa එන කට්ටියට fill කරන්න application form set එකක් තියෙනවා. ඒකේ pages 6ක් තියෙනවා. ඒක ඔයාලට Google එකෙන් download කරගන්න පුළුවන්. ඉතින් මගේ description box එකේ මම ඒ සම්බන්ධව link එක දාන්නම්. ඒ කියන්නේ කොහෙන්ද download කරගන්නේ කියලා අදාළ link එක දාන්නම්. ඔයාලට එතනින් ගිහිල්ලා ඒ form set එක download කරලා fill කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි එක. passport size එකේ photos. කවදා හරි ඔයාලා ගත්ත passport size එකේ photo එකක්. ඒ කියන්නේ ගිය අවුරුද්දේකට කලින් නම් නෙවෙයි මේ ළඟදි මෑතකදී ගත්ත photo එකක් අවශ්‍ය වෙනවා ඔයාලගේ application එකේ අලවන්න. ඊට පස්සේ අපි බලමු හතරවෙනි එක proof of transportation arrangement. ඒ කියන්නේ ඔයාලා plan කරගෙන ඉන්නවා නම් දිනයක් මාසයක් Hong Kong visit කරන්න ඒ දිනයට අදාළව ඔයාලා ෆ්ලයිට් ටිකට් එකක් බුක් කරලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට වීසා එක ආවට පස්සේ ටිකට් බුක් කරගෙන Hong Kong එන්න බෑ. එහෙම බෑ. ඊට කලින් වීසා එක apply කරද්දිම ඔයාලා ටිකට් එක ඔල්රෙඩි බුකින් එක දාගෙන තියෙන්න ඕනේ. ඉතින් වීසා එක apply කරන ડોකියුමන්ට් එක ඔයාලා බුක් කරපු ටිකට් එකේ print out එකකුත් submit කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් visit visa එකක් apply කරද්දි වෙන්නේ. ඉතින් පස්වෙනි එක proof of accommodation. ඉතින් ඔයාලා Hong Kong ආවට පස්සේ කොහෙද නවතින්නේ? අන්න ඒක ඔයාලා decide කරන්න ඕනේ Hong Kong එන්න කලින්. දැන් ඔයාලගේ යාළුවෙක් කවුරු හරි මෙහෙ ඉන්නවා නම් දන්න කියන කෙනෙක් ඉන්නවා නම් එයා Hong Kong resident කෙනෙක් නම් විතරක් ඔයාලට එයාලට sponsor කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කවුරුත් කාවවත් මෙහෙ Hong Kong ඉන්න කාවවත් දන්නේ නැත්නම් ඔයාලට අනිවාර්යයෙන්ම hotel booking එකක් දාන්න වෙනවා. visa එක apply කරන්න කලින්. ඉතින් අර flight ticket එක වගේම තමයි visa එක apply කරාට පස්සේ නෙමෙයි hotel book කරන්නේ. hotel book කරලා තමයි visa එක apply කරන්න ඕනේ. කියන්නේ visa එක apply කරන document හැම දෙයකටම flight ticket එකයි
ඔයාලගේ හොටෙල් රිසර්වේෂන් එකයි අවශ්‍ය වෙනවා. ඒ හැමදේම ඔයාලා ඇටැච් කරන්න ඕන ඒ ඩොකියුමන්ට් වලට. ඒ කියන්නේ ඔරිජිනල්ම අවශ්‍ය නැහැ, ප්‍රින්ට් අවුට්ස් ඇටැච් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු 6 වෙනි එක. ෆයිනෑන්ෂියල් ස්ටෑන්ඩින් ඩොකියුමන්ට්ස්. ඉතින් ෆයිනෑන්ෂියල් ස්ටෑන්ඩින් ඩොකියුමන්ට්ස් කියන්නේ ඔයාලගේ බැංක් අකවුන්ට් එක සම්බන්ධව ඩොකියුමන්ට්. ඉතින් ඔයාලගේ බැංක් අකවුන්ට් එකේ මාස 3ක බැලන්ස් එක, ඒ කියන්නේ මාස 3ක ස්ටේට්මන්ට්ස් අවශ්‍ය වෙනවා බැංකෙකින්. ඉතින් ඒක ඔයාලට බැංකුවෙන් කතා කරලා ගන්න පුළුවන්. ඔයාලා ලංකාවේ මොන වගේ බැංකුවල ඔයාලගේ අකවුන්ට්ස් තියෙනවද, ඒ හැම බැංකුවෙන්ම ඔයාලට පුළුවන් ගන්න. නැත්නම් ඔයාලා එක අකවුන්ට් එකක් යූස් කරනවා නම් ඒ බැංකුවට ගිහිල්ලා ඔයාලට මාස 3ක අකවුන්ට් ඩීටේල්ස් අකවුන්ට් ස්ටේට්මන්ට්ස් විදියට දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්. තව දෙයක්, අනිවාර්යයෙන්ම ඔයාලගේ account එකේ ප්‍රමාණවත් මුදලක් තියෙන්න ඕන හොංකොංග වලට visa එකක් apply කරද්දී. දැන් ඔයාලා bank statement විදිහට ඔයාලගේ balance එක low balance එකක් තියෙන account එකක් පෙන්නුවොත් ඔයාලට කවදාවත් visa එකක් හම්බෙන්නේ නැහැ. මම හිතනවා common sense තියෙන කෙනෙක් නම් මේක තේරුම් ගනී කියලා. ඔයාලා රටකට visa එකක් apply කරද්දී ඔයාලගේ bank account එකේ ප්‍රමාණවත් ගාණක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ යාලා බැංක් ස්ටේට්මන්ට් ඉල්ලන ප්‍රධාන හේතුව තමයි යාලා බලනවා ඔයාලට හොංකොංග විසිට කෙනෙක් විදිහට ඇවිල්ලා ස්පෙන්ඩ් කරන්න, වියදම් කරන්න මුදල් තියෙනවද ඔයාලගේ account එකේ. ඔයාලා මුදල් තියාගෙනද එන්නේ කියලා යාලා චෙක් කරලා බලන්න තමයි ඔයාලගේ බැංක් account details යාලට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊට පස්සේ 7 වෙනියට අපිට අවශ්‍ය වෙනවා supporting documents. ඉතින් supporting document වලට අදාළ වෙනවා ඔයාලගේ national identity card එක, තව passport එකේ data page එක, තව ඔයාලා වෙන වෙන රටවල් වලට ගිහිල්ලා තියෙනවා නම් ඒ visa වල print outs. මේ මම කියපු ડોකියුමන්ට් හැම එකකම print outs විතරයි අවශ්‍ය වෙන්නේ, original අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් තව ඔයාලගේ නමට මොන හරි property එකක් තියෙනවා නම් ලංකාවේ, ඒකේ print out එකකුත් ඔයාලා add කරන්න ඒ සම්බන්ධව තියෙන proofs. තව ඔයාලා ලංකාවේ job එකක් කරන කෙනෙක් නම් company එකෙන් ඒ ඔයාලා plan කරගෙන visit කරන්න plan කරගෙන ඉන්න dates වලට අදාළව leave letter එකක් අනිවාර්යයෙන්ම attach කරන්න ඕනේ. මේ හැම ඩොකියුමන්ට් එකක්ම අවශ්‍ය වෙන්නේ, ඒ කියන්නේ ඔයාලා හොංකොංග විසිට කෙනෙක් විදිහට ඇවිල්ලා මෙහි නවතින්නේ නැහැ කියලා ප්‍රූෆ්ස් විදියට තමයි. ඔයාලගේ කම්පැනි ලෙටර්ස්, තවත් ඔයාලගේ ප්‍රොපර්ටි, ඔයාලගේ නමට මොකක් හරි ප්‍රොපර්ටි එකක් තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාලගේ අනිත් ෆිනෑන්ෂියල් ඩොකියුමන්ට්ස්, මේ ඔක්කොම එයාලට අවශ්‍ය වෙන්නේ ප්‍රූෆ්ස් විදියට ඔයාලා මෙහි ඇවිල්ලා නවතින්නේ නැහැ කියලා. දැන් අපි බලමු හොංකොංග වල දැනට ජීවත් වෙන කෙනෙක්ට ලංකාවේ ඉඳන් එයාලගේ ෆැමිලි මෙම්බර් කෙනෙක්ව, එහෙම නැත්නම් යාළුවෙක්ව හොංකොංග වලට ගෙන්න ගන්න එම්ප්ලෝයර්, එයා වැඩ කරන තැන එම්ප්ලෝයර් එයාට පර්මිෂන් දුන්නොත් එම්ප්ලෝයර්ගේ ස්පොන්සර් ලෙටර් එකක් අවශ්‍ය වෙනවා. ස්පොන්සර් ලෙටර් එකත් එක්කම මම දැන් කියපු හැම ඩොකියුමන්ට් එකක්ම අවශ්‍ය වෙනවා. හැම දෙයක්ම ඇටච් කරන්න ඕනේ ස්පොන්සර් ලෙටර් එකත් එක්ක. ස්පොන්සර් ලෙටර් එක තිබ්බ පමණින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔයාලා කරන්න ඕනේ, ඔයාලා හොංකොංග වල ඉන්න කෙනෙක් නම් ඔයාලා විසිට විසා එක අප්ලයි කරන්න බලාපොරොත්තු වෙන කෙනාට, ලංකාවේ ඉන්න කෙනාට කියන්න ඕනේ ඔයාලා ඔන්ලයින් ඇප්ලිකේෂන් ෆෝම් සෙට් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මම මේ කියන්නේ මම මොන වගේ දේවල්ද මම අපේ අම්මගේ විසා එක වෙනුවෙන් කරේ කියලා. ඉතින් මං එයාට කිව්වා ලංකාවෙන් ඇප්ලිකේෂන් ෆෝම් සෙට් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් එයා ඩවුන්ලෝඩ් කරගෙන එයා ඒක ෆිල් කරලා සයින් කරලා එයාගේ මම දැන් ඔයාලට කියලා දුන්නු අනිත් ඔක්කොම ඩොකියුමෙන්ට්ස් එක්ක මට පෝස්ට් කරලා එව්වා. ඉතින් එයා මට පෝස්ට් කරලා එවපු ඩොකියුමෙන්ට්ස් හැමදේම හොංකොංග වල මගේ ඇඩ්‍රස් එකට එයා එව්වේ. ඉතින් එයා මට පෝස්ට් කරලා ආපු ඩොකියුමෙන්ට්ස් හැමදේමත්, මගේ එම්ප්ලෝයර් මට දුන්නු ස්පොන්සර් ලෙටර් එකත් අරගෙන මම මෙහි ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා සබ්මිට් කරා. ඉතින් ඉමිග්‍රේෂන් එකට සබ්මිට් කරලා within 2 weeks හරියට සති දෙකක්වත් ගිය නෑ මට ලෙටර් එකක් එවලා තිබ්බා වීසා එක පික් කරගන්න එන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි මම අපේ අම්මට වීසා එක ගත්තේ. ඇඩිෂනල් කිසි ඩොකියුමෙන්ට් එකක් සබ්මිට් කරේ නැහැ. ඉතින් ලංකාවේ ඉඳලා එන කෙනෙක්ටත් ස්පොන්සර් ලෙටර් එක නැතුව මම කියපු හැම ඩොකියුමන්ට් එකක්ම හරියට පිළිවෙලට තිබ්බොත් ඔයාලටත් විසිට වීසා එකක් අප්ලයි කරන්න පුළුවන්. ඉතින් විසිට වීසා ප්‍රොසෙසින් ටයිම් එක සති 4ක් වෙනවා සාමාන්‍යයෙන්. ඒ වුණාට මම කලින් කිව්වා වගේ අපේ අම්මගේ වීසා එක මට සති 2කින් පික් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ ඔක්කොම ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා සබ්මිට් කරන ඩොකියුමන්ට් වල විදිහට. ඔයා හැමදේම හරියට නීට් එකට බාර දුන්නොත් ඔයාගේ වීසා එකත් රිජෙක්ට් කරන්න යාලට හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ වීසා එකත් හරියට ඔන් ටයිම් ඔයාට ගන්න chance එකක් තියෙනවා.
වගේම හොංකොං වල විසිට විසාහයකට ඔයාලා හොංකොං ඩොලර් 230ක මුදලක් ගෙවන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලා ලංකාවේ ඉඳන් අප්ලයි කරන කෙනෙක් නම් විසිට විසාහයකට ඔයාට හොංකොං වල විසිට විසාහයකක් අප්ලයි කරන විදි දෙකක් තියෙනවා. එකක් තමයි මම කිව්ව ඩොකියුමන්ට්ස් හැමදේම පෝස්ට් කරලා සයින් කරලා හැමදේම කරලා ඒ ඔක්කොම අදාළ ඇඩිෂනල් ඩොකියුමන්ට් ඔක්කොම ටච් කරලා මෙන්න මේ ඔයාලට පේන ඇඩ්‍රස් එකට ඔයාලට පෝස්ට් කරන්න පුළුවන්. අනිත් එක ඔන්ලයින් ඉලෙක්ට්‍රොනික් වීසා සර්විස් එක. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික් වීසා සර්විස් එක යූස් කරලා ඔයාලට ඔයාලගේ ඩොකියුමන්ට් ඇප්ලිකේෂන් ෆෝම් හැමදේම ඔන්ලයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන එකේ ඉඳන් ඔයාලගේ ඩොකියුමන්ට් PDF විදියට හදලා ඒකට ඇටච් කරලා ඔයාලට මේ ඉලෙක්ට්‍රොනික් වීසා සර්විස් එකෙන් වීසා එක අප්ලයි කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ඉලෙක්ට්‍රොනික් වීසා සර්විස් එක යූස් කරොත් ඔයාලට වීසා එක අප්‍රූව් වුණොත් එහෙම ඔයාලගේ ඊමේල් ID එකට එයාලා වීසා එක මේල් කරනවා. මේල් කරන වීසා එක ප්‍රින්ට් අවුට් එකක් අරගෙන තමයි ඔයාලට ඒක පෙන්නලා හොංකොං වලට එන්න පුළුවන් වෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ, මමගේ අම්මට විසිට වීසා එක හොංකොං වල ඉඳන් තමයි අප්ලයි කරේ. ඉතින් මම හොංකොං වල පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් නෙවෙයි නිසා මගේ එම්ප්ලොයිගේ ස්පොන්සර් ලෙටර් එක හරහා මම තව මම ඔයාලට කියලා දුන්නු අනිත් ඩොකියුමන්ට් ඔක්කොම සබ්මිට් කරලා තමයි මට සති දෙකක වගේ පොඩි කාලෙකින් වීසා එක ඉෂ්‍යු කරේ. ඉතින් වීසා ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී සිංගල් එන්ට්‍රිද මල්ටිපල් එන්ට්‍රිද කියලා අහලා ක්වෙස්චන් එකක් තියෙනවා. ඉතින් ඒකට ඔයාලා අනිවාර්යයෙන්ම සිංගල් එන්ට්‍රි කියලා විතරක් දාන්න. මොකද ඔයා ෆස්ට් ටයිම් හොංකොං වලට විසිට් වලට එන කෙනෙක් නම් මල්ටිපල් විසා කියලා ෆිල් කරොත් ඔයාගේ විසා එක රිජෙක්ෂන් සම්භාවිතාව වැඩි. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියලා දුන්න විදිහට හැමදේම ඩොකියුමන්ට් හැමදේම ලස්සනට පිළිවෙලට හදාගෙන හොංකොං වලට විසිට් විසා එකක් අප්ලයි කරොත් ඔයාලටත් හොංකොං වලට ඇවිල්ලා ටුවර් එකක් දාලා යන්න පුළුවන්කමක් තියෙනවා. හරි, මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් එහෙම තිබ්බොත් මෙලා කොස්ටා මගේ FB page එක හරහා ඔයාලට මගෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලා හිතනවා නම් තව කෙනෙක්ට useful වෙයි කියලා share කරන්න අමතක කරන්න එපා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට තවත් මේ වගේ ලස්සන videos බලන්න ඕන නම් ඉතින් තවත් video එකක් එක්ක මම ඔයාලව හම් වෙන කලින් bye.